අධිපතිතුම ISBO වල ඉන්වෙස්ට් කරලා තියෙන දේශීය වාණිජ බැංකු සහ දේශීය ආයතන මෙහිදී සලකන්නේ දේශීය ණය හිමියන් විදිහටද නැත්නම් විදේශීය ණය හිමියන්ද? විදේශීය ණය හිමියන් විදිහට මොකද ISB කියන්නේ වෙනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අන්ඩර් ඩිෆරන්ට් ලෝ. එතකොට ඒ ඒගොල්ලන්ට තියෙන මොන හරි ඇග්‍රී වෙන සොලියුෂන් එක තමයි හැමෝටම ගන්න වෙන්නේ. ඒක වෙනමම සලකා බලන්න වෙන්නේ විදේශීය ණය ප්‍රතිවගත කර විතරෙන් වාණිජ ණය ප්‍රතිවගත කිරීමෙන් තමයි ඒක. ඔබතුමා කනි සඳහන් දී බැංකු උපද්දිත වෙන මම මුලින් සඳහන් කරන්න ඕන බැංකු පද්ධතියට අපි මහ බැංකුව විසින් උපදෙස් දීලා තියෙනවා දැනටම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ISB හෝල්ඩින්ග් තියෙනවා බැංකු 4-5ක් ඒ අයට ප්‍රොවිෂන් කරන්න කියලා තියෙනවා දැනටම 35%ක් ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ ඉන්වෙස්ට්මන්ට් වලින් එතකොට අලුතෙන් යම්කිසි ආකාරයක යම්කිසි බලපෑමක් බැංකු පද්ධතියට වෙනවා ඒ නිසා 35%ට වැඩි හැයකටක් ගත්තොත් තමයි ඒගොල්ලන්ට බලපෑමක් වෙන්නේ ඒ කියන්නේ දැනටම 35%ක් ඒගොල්ලෝ ඒක වෙන ප්‍රොවිෂන් කරලා තියෙන්නේ ඒ නිසා ඒකෙන් බැංකු පද්ධතියට කිසිම අලුතෙන් ස්ථස්ජා කණියක් වෙන්නේ නැහැ කියන තමයි අපේ බලාපොරොත්තු. මුලින් සඳහන් කළ විදිහට ඔවුන් 150කට වඩා ආදායමක් දෙන නිසා රජයට උන්ට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් ද ඒ කාරණේදී? ඒකේ තියෙනෝනේ අර එකම ඉන්ස්ට්‍රුමන්ට් එක කම්පැරබල් ට්‍රීට්මන්ට් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ හැමෝටම සාධාරණ ඒ කියන්නේ සෞරිම් බොන්ඩයක් තියෙන ආයෝජකයාට හැම ආයෝජකන එක විදිහ තමයි සැලකන්නේ.